ඔව් ජනතා විමුක්ති පෙරමුණ තමයි NPP හැටියට මේ බලයට ඇවිල්ලා තියෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ සහ NPP කියන එක අතර තියෙන වෙනස මම හිතන්නේ අපිට කාටත් පැහැදිලි. කොහොම නමුත් අපි බලාපොරොත්තු වෙනවා රටට අගතියක් නොවන ආකාරයට, ඒ වගේම මේ රටට අහිතකර බාහිර බලවේගවල ඌමනාවන් ඉටු නොවන ආකාරයට රටේ ජාතියේ සමෘද්ධිය අත්පත් කර ගන්න ආකාරයට කටයුතු කළොත් අපිට ඒ පිළිබඳව කිසිම විරෝධයක් නැහැ. අපි සුබපතනවා ඒ විදිහට කටයුතු කරන්න කියලා. කොහොමත් ඉතින් ආණ්ඩුව බලයටපත් වෙලා මුල් කාලේ බොහොම මේ රසකාමී කාලයක්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයටපත් වෙච්ච කාලෙත් බොහොම මුල් කාලේ ඉතාම රසකාමී කාලයක්. ඉතින් යන්න තමයි මේකේ ඇත්ත ස්වરૂපය ඇත්ත මුහුණුවර අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි මමත් හිටපු පක්ෂය නිසා වරද්දගන්නේ නැතුව, රටේ ජනතාවට අහිතකර දේවල් කරන්නේ නැතුව, ඒ වගේම බෙදුම්වාදයට කප්පම් දෙන්නේ නැතුව, ඒ වගේම විදේශීය බලවේගවල ඕනෑ එපාකම් ඉටු කරන්න යන්නේ නැතුව මේ රටේ ස්වෛරී භාවයත් ඒකීය භාවයත් ආරක්ෂා කරගෙන ගමනක් යනවා නම් ඒක අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි පමණක් නෙවෙයි මුළු මහත් පොදු ජනතාව ඒකට ආශිර්වාද කරා. මහමැතිවරණයට අපි දැන් සර්වජන බලයේ හැටියට සාකච්ඡා කරගෙන යනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කර ගැනීම සඳහා දැන් අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා.